අයිබෝවන් ප්‍රවෘත්ති වාර්තා කරන ප්‍රමුඛ න්ියුස් ෆස්ට් මධ්‍යහන ප්‍රධාන පුවත් ප්‍රකාශයේ සමගින් මම අමිල මුණසිංහ මම ඕෂදි අබේරත්න ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත පොදුරාජ්‍ය මණ්ඩලයේ රාජනායක සමුළුව ලන්ඩන් නුවරදී අද ඇරඹෙයි ජනපතිද රාජනායකයින් අතරට යහපාලන ආණ්ඩුව ජනතාවට විහිළුවක් බව හිටපු රාජ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා කියයි. මේ ආණ්ඩුව තුල ඉදිරියට ගමනක් නැහැ. මේ මොකද මේ අවුරුදු තුනට කරන්න බැරි වුණ දේ ඉස්සරහා අවුරුදු තුනට කරන්න බෑ. මිරිච්චවිල රිය අනතුරකින් පසු ත්‍රිරෝද රථයක් සහ බස් රථයක් ගිනි ගනී. හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ FCID හමුවට රොසියාවට සම්බාධක පැනවීම කෙරෙහි ඇමරිකාවේ අවධානය ප්‍රථමයෙන් දේශීය පුවත් පොදුරාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය නායක සමුළුව අද එක්සත් රාජධානියේ ලන්ඩන් නුවරදී ආරම්භ වෙනවා. ලන්ඩන් නුවර සිට ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ නිවුස් ෆස්ට් හි මල්ෂානි අත්නායක. ලන්ඩන් වේලාවෙන් ඊ රාත්‍රී 11:00ට ජනාධිපතිතුමන් ලන්ඩන් නුවරට පැමිණියා. ජනාධිපතිතුමන් දෙවැනි නොසිටියත් අදට ඒ දේ තිබෙන හිසතෙල් ගෑමේ අලුත් අවුරුදු චරිතය ඉටු කිරීමට අමතක කළේ නැහැ. ඒ අනුව අද පෙරවරු 10:00ට ලන්ඩන් බෞද්ධ මන්දිරයේ පැවැත්වෙන හිසතෙල් ගෑමේ අවස්ථාවට සහභාගී වෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බෞද්ධ විහාරයේ වැඳපුදා ගැනීමට නියමිතයි. ඊට අමතරව අද සිට පොදුරාජ්‍ය මණ්ඩලයේ නායක සමුළුවට සමගාමී අනෙකුත් සංසද ආරම්භ වෙනවා. ව්‍යාපාරික සමුළුව, කාන්තා සමුළුව, තරුණ සමුළුව ඉන් විශේෂයි. විශේෂයෙන්ම 18 වෙනිදා පැවැත්වෙන ව්‍යාපාරික සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වන්නේද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා. රැඳී සිටින නිවුස් ෆස්ට් සමගින් අපි සූදානම් 2018 පොදුරාජ්‍ය මණ්ඩලයේ සමුළුවේ සිරු තොරතුරු ඔබට එසැණින් වර්තා කරන්නට. මම මල්ෂානි අත්නායක නිවුස් ෆස්ට් වෙනුවෙන් ලන්ඩන් නුවර සිට. අදින් ඇරඹෙන පොදුරාජ්‍ය මණ්ඩලයේ රාජනායක සමුළුව ලබන 20 වෙනිදා දක්වා එක්සත් රාජධානියේ ලන්ඩන් නුවරදී පැවැත්වෙනවා. මෙවර එහි තේමාව පොදු අනාගතයක් වෙත යන්නයි. සෞභාග්‍ය, සුරක්ෂිත බව, සාධාරණත්වය සහ තිරසෙර බව යන අංශයටත් පොදුරාජ්‍ය මණ්ඩල රටවල අරමුණු සාක්ෂාත් කර ගැනීම සම්බන්ධයෙන් මෙවර සමුළුවේදී විශේෂ අවධානයක් යොමු වනු ඇත. පොදුරාජ්‍ය මණ්ඩලයේ රාජනායක සමුළුව අවසන් වරට පවත්වනු ලද්දේ මෝල්ටා රාජ්‍යය වන අතර දැනට එහි සභාපති දොරේ දරන මෝල්ටාව මෙවර සැසියේදී එය එක්සත් රාජධානිය වෙත පැවරීමට නියමිතයි. මෙම සමුළුවට සහභාගී වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අප්‍රේල් 21 වෙනිදා දක්වා එක්සත් රාජධානියේ නිල සංචාරයක නිරතවනවා. එහිදී ජනාධිපතිතුමා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ මහත්මිය සහ සමුළුවට සහභාගී වන රාජනායකින් රැසක් හමුවීමට නියමිතයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොදුරාජ්‍ය මණ්ඩලයේ රාජනායක සමුළුවට සමගාමීව පැවැත්වෙන ව්‍යාපාර සංසදයේ ඇමතීමටද නියමිත අතර තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම පිළිබඳව පැවැත්වෙන සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහාද ජනාධිපතිතුමාට ඇරයුම් ලැබී ඇතැයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළා. පොදුරාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා සම්මේලනයට සහ බ්‍රිතාන්‍ය මහරජනගේ 92 වන ජන්මදින සමරමෝත්සවයටද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වන බව සඳහන්. යහපාලන ආණ්ඩුව ජනතාවට විහිළුවක් වී ඇති බව හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද සිරස පැතිකඩ වැඩසටහනට එක්වෙමින් සඳහන් කළා. ඇයි මේ 54 දෙනෙක් විපක්ෂයේ ඉන්නේ? එයා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අය. මේ කොට්ටුවේ කියන එක පක්ෂයක් වුණාට තාවකාලික නවතුම් පළක් නේ. ඒ කියන්නේ මේ කොට්ටුවේ ඉන්න එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අය. ඒ ඇයි ඒගොල්ලෝ කොට්ටුවක් හැදුවේ? හැදුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවත් එක්ක ඉන්න නිසා. ඒගොල්ලෝ විපක්ෂයේ නිසා. අපි විපක්ෂයට යන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට. ඒතර කාලයක් යනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට ඉන්න සියලු දෙනාට එක්කම වෙන්න පුළුවන් අනාගතේ. සංජාතික පක්ෂයේ තුල මේ ජනාධිපතිතුමාට සහයෝගය දෙන්න අපි මේ පැත්තේ ජනාධිපතිතුමායි වැඩ කරන්න සහය දුන්නාට මේ ආණ්ඩුව තුල ඉදිරියට ගමනක් නැහැ. මේ මොකද මේ අවුරුදු තුනට කරන්න බැරි වුණ දේ ඉස්සරහා අවුරුදු තුනට කරන්න බෑ. මේ වාරෙම තෙල් මිල වැඩි. එදා තෙල් මිල වැඩි වෙනකන් රටේ හැම බඩුවක්ම මිල වැඩි. අනිත් එක මෙගොල්ලන්ට සැලසුම් නැහැ හුඟක් දුරට. මේ බොරුවට කියවට මේ සැලසුම් තියෙනවා අර මේකල ආයෝජන. රාම කියන මේක චීනෙන් කරනවා. මේක ජපානෙන් කරනවා. හැබැයි එහෙම මට පේන්නේ නැහැ සජ්ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ බොහෝ දුරට ප්‍රතිපත්ති මේ වශයෙන් වෙනස්. අර මේ ප්‍රතිපත්ති වල එකට ක්‍රියාත්මක කළ යුතු ප්‍රතිපත්ති
සාකච්ඡා කළ ක්‍රියාත්මක කරගෙන එන්න පුළුවන් වාතාවරණයකට ආවේ. අත්නොමතිකව අතනින් තීන්දුව අරගෙන මෙතෙන්ට ආවට පස්සේ ඒක වෙනස් කරා. ඒතොර විහිළුවක් පුර ජනතාව. ඒ කියන්නේ එල්ල වැල්ලවාය මාර්ගයේ කුඹල් වෙළඳි සිදු වූ රිය අනතුරකින් පිය පුතු දෙපළක් මියගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ ඊයේ පස්වරුවේ මෝටර් රථයක් රිය දුරට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරලීමෙන් අනතුර සිදු වූ බවයි. අනතුරින් තුවාල ලැබූ එකම පවුලේ මව, පියා සහ තුන් හැවිරිදි දරුවා රෝහල්ගත කිරීමෙන් අනතුරුව පියා සහ දරුවා මියගොස් තිබෙනවා. මෙතර මොනරාගල සියමලාණ්ඩුව ප්‍රදේශයේ ස්ථාන හතරකදී සිදුවරි අනතුරු හතරකින් පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. මින් හතර දෙනෙකුගේ තත්ත්වය බරපතල අතර ඔවුන් මොනරාගල දිස්ත්‍රික් රෝහලට මාරු කරවා තිබෙනවා. අනතුරු වලට හේතුව බීමතින් රිය දහවණේ බවට පොලිසිය සැකපල කරනවා. අනතුරු සම්බන්ධයෙන් සියමලාණ්ඩුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. ගාල්ල ප්‍රදීපාගාරයට නාවික සැතපුම් 72කට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී අනතුරට පත්ව තිබූ සැන්ඩිටි විදේශීය රුවල් යාත්‍රාව ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව සමත් වුණා. ඒ නාවික හමුදාවට අයත් ගැඹුරු මුහුදේ නිරීක්ෂණ නෞකාවක් වන සයුරල නෞකාව මගින් රුවල් යාත්‍රාවේ එන්ජිමේ හටගත් දෝෂයක් හේතුවෙන් එම යාත්‍රාව විපතට පත්ව තිබුණා. මෙම අනතුර සම්බන්ධයෙන් නාවික හමුදාවට තොරතුරු ලද්ද විගස සයුරල නෞකාව විපතට පත් නාවිකයින් සහ රුවල් යාත්‍රාව මුදවා ගැනීමේ මෙහෙයුම් සඳහා පිටත් කරවීමට නාවික හමුදාව කටයුතු කළා. ඉන් අනතුරුව සයුරල නෞකාව මගින් එම නාවිකයින් සහ රුවල් යාත්‍රාව ආරක්ෂාකාරී ලෙස මුදවා ගැනීමට කටයුතු කෙරුණා. යාත්‍රාව නිරුපද්‍රිත ලෙස රැගෙනීමෙන් අනතුරුව නාවිකයින් සහ රුවල් යාත්‍රාව ගාල්ල වරායේ පෞද්ගලික නාවික ආයතනයක් වෙත බහර දීමට කටයුතු කළා. ගම්පැත්තයි අවුරුද්දයි දෙවන අවුරුදු උත්සවය අද පොල්ගහවෙල කොටඹුලේ ප්‍රදේශයේදී ආරම්භ වුණා. මෙම අවුරුදු උත්සවය කොටඹුලේ ගම්පැත්ත සෆිය විසින් සංවිධානය කර තිබෙනවා. අපි ඇවිල්ලින්නේ පොල්ගහවෙල කොටමුලේ ගම්මානයට. ගම්මැද්දයි අවුරුද්දයි අරගෙන නිවස් ෆස්ට් අපි අද ඇවිල්ලා ඉන්නේ කොටමුලේ ගම්මානයේ මේ බක්මහා අසිරිය ඔයාලට බෙදා හදා ගන්න. ඉතින් අද දවසේදී දැන් මේ තරඟ කිහිපයක් පැවතුණා. විශේෂයෙන් ගමහරහ දිවීමේ තරඟ දැන් හමාරයි. මේ වෙලාවේ පැවැත්වෙන්නේ පොල්ලත ඉවීමේ තරඟ. දැන් පොල්ලත ඉවීමේ තරඟ සාමාන්‍යයෙන් ගමේ කාන්තාව බොහොම කැමති තරඟයක්. ලහි ලහියේ තරඟය කරන ආකාරය තමයි ඔබ මේ දකින්නේ. තවත් තරඟ රැසක් කොටමුලේ ගම්මානයේදී අද දවසේ මොවුන් සූදානම් කර තිබෙනවා. කොටමුලේ ගම්මානයේ තරුණ කැළ වගේම ගම්මැද සවිය එකමුතුවයි මේ බක්මහවුල්ලෙල අද දවසේදී පවත්වන්නේ. මෙතනින් පසුව අද දවසේ තරඟ ගණනාවක් අවුරුදු කුමාරිය සිඟිති අවුරුදු කුමාරිය දක්වාම තරඟ ගණනාවක් අද උන් සංවිධානය කර තිබෙනවා ගම්මානයේ. ඉතින් මේ අයත් එක්ක ගම්මැද්දේ අපිත් අවුරුද්දේ අසිරිය සමරන්නයි මේ සූදානම. ගම්මැද්දයි අවුරුද්දයි දෙවන වැඩසටහනයි මේ විදිහට මේ ආරම්භ වුණේ. බීමතින් පැමිණි පිරිසක් අදාළියම කටුගස්තර රෝහලේ නිලධාරීන්ට බැන තර්ජනය කර තිබෙනවා. කටුගස්තොට දිස්ත්‍රික් රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය චන්දන සේනානායක මහතා පැවසුවේ අවේලාවේ රෝගීන් බැලීමට පැමිණි පිරිසක් එලෙස රෝගීන්ට බැන තර්ජනය කර ඇති බවයි. මාන්දර එකට විතර ඉල්ලා තියෙනවා මේ ලෙඩෙක් බලන්න මේ ළඟපාත කට්ටියක්. ඉතින් ඒ කට්ටිය ඒ වෙලාවේ අපි ඉන්න සේවකයන් අවේලාවේ රෝගීන් බැලීමට ඉඩ දෙන්න බැරි හින්දා දීලා නැහැ. මේකට ඉඩ දුන්න නැති හින්දා මේ කට්ටිය රෝහලට වීදුරු කරලා හානි සිද්ධ කරලා රෝහල් කාර්ය මණ්ඩලයට තර්ජනය කරලා ගහන්න ගිහිල්ලා එම ප්‍රශ්නයක් වල පොලිසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. සිංහල දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය අද පෙරවරු 10:16 දී තිබුණා. ඔතිශයේ දැක්වුණේ උතුරු දිශාව බලා හිසර දෙවුල්පද්ද පයට ඉඹුල්පද්ද තබා සුදු පැහැ වස්ත්‍රාභරණයෙන් සැරසී තෙල් සහ දෙවුල් මිශ්‍ර නානුතකා ස්නානය කිරීම සුදුසු බවයි. හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය මෙවර පැවැත්වුණේ අත්තනගල්ලේදී. ක්ෂේත්‍ර
මහනුවර ඓතිහාසික ශ්‍රී නාද දේවාල පරිශ්‍රයේ මෙවරත් හිසතල් ගෑමේ චාරිත්‍රය සිදු වුණේ විශාල පිරිසකගේ සහභාගිත්වයෙන්. දෙවෙනේ සෑම විහෙර විහාරස්ථානයකම පාහේ හිසතෙල් ගැල්වීමේ චාරිත්‍රය සිදු වුණා. කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ චිත්‍රාගල ප්‍රදේශයේ සිට වූ රියානුතරකින් පුද්ගලයන් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පොලිසිය සඳහන් කළේ අද පෙරවරුවේ කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ චිත්‍රාගල ප්‍රදේශයේදී ත්‍රිරුද රථයක් මාර්ගය හරහා අපරීක්ෂාකාරී ලෙස ධාවනය කිරීමේදී පෞද්ගලික බස් රථයක ගැටීමෙන් අනතුර සිදු ඇති බවයි. අනතුරින් ත්‍රිරෝද රථය සහ බස් රථයද ගිනිගෙන ඇති අතර එකම පවුලේ මවපියා සහ දරුවන් දෙදෙනා තුවාල ලබා තිබෙනවා. ගින්නට හේතුව ත්‍රිරෝද රථයේ විදුලි කෝෂ ගිනි ගැනීම බව පොලිසිය සඳහන් කළා. තුවාලකරුවන් හම්බන්තොට මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. වැලිගම මූදුගම ප්‍රදේශයේදී කිසියම් පිරිසක් කළ පහර දීමකින් පුත්කලයෙකු මිය ගොස් තිබෙනවා. ඊයේ රාත්‍රී 11:45ට පමණ මෙම පහර දීම සිදු කර තිබෙනවා. සිද්ධින් මිය ගොස් ඇත්තේ තල්ගස්විල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අවිවාහක තරුණයෙක්. මේකේ තරුණයාගේ මෘතදේහය වැලිගම දිසාරෝහලේ තැන්පත් කර තිබෙනවා. පහර දීම සිදු කළ කණ්ඩායමේ ප්‍රධාන සැකකරු වැලිගම පොලිසිය විසින් අත්අඩංගුවටගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. මේ අතර මීටියාගුඩු ප්‍රදේශයේ නිවසක අබිරහස් ලෙස මියගොස් සිටි කාන්තාවගේ මරණය ඝාතනයක් බවට අනාවරණ වී තිබෙනවා. සී නිවසේ තනිවම ජීවත් වූ 70 වරුදු කාන්තාව නිවස තුළම මියගොස් සිටියේදී සොයාගනු ලැබුවේ පසුගිය 14 වනදායි. ඒ අදාළ කාන්තාවගේ ඥාතියෙක් නිවසට පැමිණි අවස්ථාවේ ඇය නාන කාමරය තුළ ඇදවැටි ඇති බවට පොලිසියට කළ දැනුම් දීමකට අනුවයි. පසුව විමර්ශන ආරම්භ කළ පොලිසියට කඩාදමා තිබූ CCTV කැමරාවක් හමු වී තිබෙනවා. ඒ අනුව අදාළ කැමරාවේ CCTV දර්ශන පරීක්ෂා කළ පොලිසියට අනාවරණ වුණේ යම් පුද්ගලයෙකු 14 වනදා රාත්‍රී 12ට පමණ උදැල්ලක් රැගෙන මෙම නිවසට ඇතුළු වන බවයි. CCTV දර්ශනවලට අනුව අදාළ සැකකරු අත්අඩංගුවටගෙන තිබෙනවා. එහිදී අනාවරණ වී තිබෙන්නේ මුදල් කොල්ල කෑමට සැකකරු මෙම නිවසට ඇතුළු වී ඇති බවයි. එම නිවසේ තිබි රුපියල් 50,000ක මුදලක්ද ලබාගත් බව සැකකරු පවසා තිබෙනවා. ඔහු දඹුල්ල ප්‍රදේශයේ පදිංචි 42 වරිදි පුද්ගලයෙකු වන අතර මීටියාගොඩ ප්‍රදේශයට පැමිණ දීව්‍ර රැකියාවේ නිරතව සිට තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් අද මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර මීටියාගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ දවසක්. අයබෝවන්.